පසුගේ සතිමන් රුසියාව කරපු සංචාරයේදී අපිට පුළුවන්කම ලැබුණා රුසියානු ෆෙඩරේෂන් ලබා දෙන ශිෂ්‍යත් සංඛ්‍යාව වැඩි කරගන්නට. ඒ වගේම බෙලරුසියාවේ අධ්‍යාපන අමාත්‍යාංශකම සාකච්ඡා කිරීමේදී අවුතා ගිවිසුමට එළඹෙන්න කැටුම්පත සකස් කරලා තිනවා. ඒක අසංගලයන් පස්සේ අපිට එහෙනුත් තව ශිෂ්‍යත් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මම මේ අමාත්‍යාංශය බාරගෙන මාස 3 ඇතුළතදී ඒ වෙනකොට ලබා දීලා තිබුණ රුසියානු ෆෙඩරේෂනයේ සහ බෙලරුස් වල ශිෂ්‍යත් ප්‍රමාණය කැඳවලා තිබුණෙත් නැහැ. මේ කොවිඩ් 19 කීකේ නිලධාරීන් යාට මෑට ගින් ගින් හිටියා. පස්සේ මම අවසාන මොහොතේ දැකලා තමයි කිව්වේ එහෙනම් වෙබ්සයිට් එකට දාලා හරි ආයුධපත් කැඳවලා මේ ආයුධපත් ටික හෙට යවලා තිනවා. ගරු මන්ත්‍රීතුමනි මේක කොටස් දෙකක් තිනවා. සමහර ශිෂ්‍යත්ව ඒ ලබා දෙන රජයේ අපිට අපේ අභිමතය අනුව තෝරා ගැනීම කරන්නේ නැහැ. අපි සමුක පරීක්ෂණ තියන්නේ එහෙම තියෙන කොටස් තිනවා. අනිත් ඒවා කෙලිම අපි ආයුධපත් ඒගොල්ලන්ටම යවනවා. අපිට අපි ප්‍රසිද්ධපත් දැන්නින් පළ කළා අපිට එන ආයුධපත් අපි කෙලිම අපිට ලබා දෙන ආයතනයට හෝ ඒ රජයට අපි යවනවා. යවුවම ඒගොල්ලෝ ඒ සෙස්කෝ අගේ අනුව ඒ විෂය වර්ගයන් අනුව වෛද්‍ය ඉංජිනේරු තාක්ෂණ වෙන්න පුළුවන් විෂය වර්ගය අනුව ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලන්ගේ තිබෙන මේ 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 දත්යන් එක්ක තීන්දු කළා හිටන් ඒගොල්ලන්ව තෝරා ගන්නවා. අනිත් ක්‍රමය තමයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මගින් ආයතුම්පත් කැඳවලා අප විසින්ම සමුඛ පරීක්ෂණය තියලා තෝරා ගන්නවා. එතෙන්දී ප්‍රමුඛතාවය දෙන්නේ ඉල්ලුම් කරන අපේක්ෂකින්ගෙන් ඉසෙඩ් අගේ මත පමණයි. වෙන කිසිදයක් බලන්නේ නැහැ. ඉසෙඩ් අගේ මත පමණයි ගන්නෙ. ඔබතුමා යෝජනා කරපු හැටින් මම ඉදිරියට දැන් මම ඒක සම්පූර්ණ එතන ප්‍රතිසංවිධානයක් කරනවා. මේ ශිෂ්‍යත්ව ප්‍රමාණය ලැබෙන ප්‍රමාණය කලින් අපි දැනගෙන ඒවා වේලපහින් පුවත්පත් දැන්නින් පළ කළා. ආයතුම්පත් කැඳවලා ඒ ආයතුම්පත් ඉසෙඩ් අගේ අනුව දාලා අපි ප්‍රසිද්ධ කරනවා මෙන්න තෝරාගත්ත ක්‍රමවේදය කියලා.